ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් ගේන්ඩ ඉස්සල්ල මේ රටේ ජාතික ආරක්ෂාව තර කරන්න ඕන. අපිට මතකයි සමහර ආණ්ඩුව ඒ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් ගෙනල්ලා ත්‍රස්තවාදීන්ට ඉඩකඩ සර හදලා දුන්නා. බුද්ධියන්ස සාමාජික හිරේ දැම්ම. ආරක්ෂකංශ දුර්වල කෙරුවා. ඒක ප්‍රතිඵලයක් විදිහට පාස්කු ප්‍රහාර ඇති වුණා රට ඇතුලේ. අද උදේ වෙනකොට අපිට එන නිවුස් එක මොකද්ද? අන්න අර පාතාලේ කණ්ඩායමක් ගිහිල්ලා හෙරොයින් සම්බන්ධව ඔත්තු දුන්නයි කියන කට්ටියව මැරුවයි කියන කතාව. හැබැයි මෙතනදී STF එකෙන් වෙන්න පුළුවන්, පොලිසියෙන් වෙන්න පුළුවන්. ඒ ගිහිල්ලා පාතාල සමාජිකයෙකුට පොලිසියුරුමක් වුණොත්, පොලිසියට වෙඩි තියන්න ගිහිල්ලා පාතාලේ මිනිහෙක් වෙඩි වැදලා මැරුණොත් මාධ්‍යවේදී සේරම හිටගන්නේ පාතාලේ එකාගේ පැත්තේ. ඒ නිසා මේ වෙලාවේ ඔබ තමුන්නාසලගෙන් අපි කාරුණිකව ඉල්ලනවා මේ ජාතික ආරක්ෂාවට ඉඩකඩ දෙන්න. මේ රටේ ජාතික ආරක්ෂාව කියන එක වැදගත්. මේ රටේ ඉන්න හැම පුරවැසියෙකුගේම ආරක්ෂාව සැලසෙන්න ඕන. ඒතර හෙරොයින් වලට, කුඩු වලට යම් කිසි කෙනෙක් ඔත්තුවක් දෙනකොට ඒ මිනිහව මරලා දානවා නම් ආයෙ කෙනෙක් ඔත්තු දෙන්නේ නැහැ. ඒ නිසා මේ වෙද්දි ප්‍රජා පොලිස් කියන එක ශක්තිමත් කරලා දිළුමමුණුගම රාජ්‍යමත්වාගේ නායකත්වය තුළ ප්‍රජා පොලිස් කමිටු අපි හදනවා. ඒ හදන එකේ ප්‍රතිඵලයක් හැටියට ගම තුල යම් කිසි කෙනෙක් මත්කුඩු වලට, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙනවා නම් එව්වා මර්ධනය කරන්න, එව්වා අල්ලන්න, ඒ අඩුපාඩුකම් නැති කරන්න වැඩපිළිවෙලක් සූදානම් කරලා තියෙනවා. ඒ නිසා අපිට ජාතික ආරක්ෂාව පිළිබඳ අවධානය යොමු කරන්න වෙනවා.